සාධාරණ අපි අතීතයේ ඉඳන්ම පැවතගෙන ආපු ගුරු ගෙදර ආචාර ධර්ම පිළිබඳව ඉතාමත් හොඳින් දැනගත යුතුයි. ඒකට හේතුව තමයි නර්තනය කියන මේ උත්තරීතර කලාව හා සැඹදී ආචාර ධර්ම. ඒවා ශ්‍රී ලාංකේය සංස්කෘතියේ වටිනාම දායාදයන්. වත්මන් පාසලේදී පවා තරමක් දුරට හරි මේ ආචාර ධර්ම සංරක්ෂණය වෙලා තියෙන්නේ අපේ පාරම්පරිකව රැගෙන ආපු මේ උරුමයන් හා ගති පැවතුම් මිනිස් ජීවිතයට ඉතාමත්ම වටින නිසයි. අතීතේ ගුරුතුමා වඩා පොහොසත් උනේ මිල මුදලින් හෝ ධනෙන් නන් නොවේ. තම ශිෂ්‍යයන් තුළ ගුණ වගාව වර්ධනය කිරීමෙන් තම දරුවා නර්තන කලාවට වැඩි කැමැත්තක් දක්වන බව දැනගන්න දෙමව්පියෝ ඉමහත් සතුටටපත් වුණා. සුබ නැකතකට උදෑසනම දෙමව්පියන් සමග ගුරු ගෙදරට පැමිණෙන ශිෂ්‍යයා එහි පැමිණෙන්නේ හිස් අතින් නෙවෙයි. සුදු රෙදි කඩකින් වසාගත්තු තෑග්ගක් සහ කැවිලි පෙවිලි දෙකයි. ගුරු ගෙදරට පා තබන්න කලින්ම මෙම ශිෂ්‍යයා සහ දෙමව්පියෝ ගුරුවරයාට ආචාර කරලා අවසර ලබා ගැනීමක් කරනවා. පැදුරක් බිම එලා වාඩි වෙන ශිෂ්‍යයා සුදු පිරුවටයක් දාලා ගුරුවරයාගේ දෙපා නැමෙද ආශිර්වාද ලබා ගන්නවා. ගුරුතුමා විසින් ආදුනිකයාගේ හඳහන එහෙමත් නැත්නම් වේලපත්කඩ ඉතාමත් සුපරීක්ෂාකාරීව බලලා මේ ආදුනිකයා කලාවට ලැබි පුජ්‍යලේත්ද කියලා නිගමනය කරනවා. නර්තන කලාව කියන්නේ බලෙන් කරන්න පුළුවන් දෙයක් නන් නෙවෙයි. ඒ සඳහා මහත් කැපවීමක් වැදගත්. ඇතැම් වෙලාවට ආදුනිකයාගේ දේහ ලක්ෂණ පවා පරීක්ෂා කිරීමකුත් කරනවා. නර්තන ඉගෙන ගැනීමට කලින් මානවීය ගුණාංග බොහෝමයක් වර්ධනය කරගන්න ඕනි. ඒ සඳහා ගුරුතුමා විසින් ශිෂ්‍යයාට අධ්‍යක්ීම් රාශියක් ලබා දෙනවා. ඉවසීම, කැපවීම, වගකීම, චාරිත්‍ර ගරු කිරීම වගේම ආත්ම විශ්වාසය, අවංක බව, කීකරු බව, වැඩිහිටියන්ට ගරු කිරීම ආදී උත්තරීතර ගුණාංග රාශියක් වර්ධනය කර ගැනීමට අවශ්‍ය පරිසරය මේ තුලින් සැකස් වෙනවා. ගුරු ගෙදර එදිනෙදා කටයුතු වලට මෙම ආධුනිකයා සහය වෙන්නේ ඉතාමත්ම කැමැත්තෙන්. උදෑසනම අවදි වන ශිෂ්‍යයා ගෙමි තුල පිරිසුදු කරන්නේ එයින් තමා සිටින ස්ථානය පිරිසුදු කර ගැනීමේ කුසලතාවය සංවර්ධනය කරගන්නයි. ගෙමි තුල පවා අතුගාන්නේ ඉතාමත් ඉවසීමෙන් යම්කිසි රටාවකට අනුව ස්වයංව සිතා කටයුතු කිරීමේ ගුණයද ඒ තුළින් වර්ධනය කරගන්න හැකියාවක් ලැබෙනවා. මල් කැඩීම පවා සීරුවෙන් සහ කෞරවෙන් කළ යුතු කාර්යයක්. හික්මීමාදී ගුණාංගද එහිදී සංවර්ධනය කරගන්න පුළුවන් බව සඳහන් කරන්න කැමැති. ආධුනිකයා හැම මොහොතකම හිතන්නේ තම ගුරුතුමා තමා දෙස අවධානය යොමු කරලා බලා සිටින බව. යම් සුබ කටයුත්තකට යාමේදී ගුරුතුමා ශිෂ්‍යාව රැගෙන යන අතර
බෙරය කරේ එල්ලාගෙන ගෝලයා පසුපසින් ගමන් කළ යුතුය. ගමන පවා හික්මීමෙන් සංයමයෙන් කළ යුතුය. ගෝලයන් පිරිසක් සිටින්නේ නම් ජේෂ්ඨත්වය අනුව ගමන් කිරීමත් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. බෙරේ වටා සුදුරෙත්තක් ඇතීම වාද්‍ය භාණ්ඩයට ගරු කිරීමක් වශයෙන් කළ යුතු දෙයක්. පෙර කියන ලද ඉවසීම, කැපවීම, වගවීම, ආත්ම විශ්වාසය හා හික්මීම, ගෞරව කිරීම ආදී ගුණාංග වර්ධනය වූ පසු සුබ දවසකදී නමස්කාරයේ ඉගෙන ගැනීමට මෙම ශිෂ්‍යයාට අවස්ථාව ලැබෙනවා. එතන් පටන් නර්තන කලාවට සම්බන්ධ වීමට අවශ්‍ය විවිධ අධ්‍යයන මෙම ආධුනිකයාට ලබා ගන්න හැකියාව ලැබෙනවා. දණ්ඩි කන්දට ගෞරව කිරීම හා ඒහා සම්බන්ධ වූ වතාවන් සිදු කිරීම. බුලත් අතක් දී අවසර ගැනීම. ඒ දේවල් කරන අතර එක් ගෞරවාන්විතව කිරීම දණ්ඩි හරඹ නර්තනයේ සිදු කරන්න කලින් කළ යුතු දෙයක්. දණ්ඩි හරඹ නර්තනයේ සිදු කරන්නේ ඒ වතාවන් සිදු කිරීමෙන් අනතුරුවයි. ගුරුතුමා විසින් තම ශිෂ්‍යයාට වාදන භාණ්ඩ භාවිතා කිරීම, ගෞරව කිරීම, වාදනයේ ඉගැන්වීම ආදී සියලු දේවල් සිදු කරයි. ඒ වගේම නර්තනය හා සම්බන්ධ ශාස්ත්‍රීය දැනුම ලබා දීමත් මේදී සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, රංග වස්ත්‍ර පිළිබඳ එහි අන්තර්ගත කරුණු පිළිබඳව අධ්‍යක්ීම් රාශිය ගුරුතුමා විසින් තම ගෝලයාට ලබා දීමක් කරනවා. ගොක්කොල කලාව ක්‍රමයෙන් කියා දෙන අතර ඉවසීම, ආත්ම විශ්වාසය හොඳින් ප්‍රගුණ කරන අතර නිර්මාණශීලී බවට යම් ප්‍රවේශයක් මෙතුලින් මේ ආධුනිකයාට ලබා ගන්න පුළුවන්. වර්තමානයේ පාසල්වල නර්තන පන්ති කාමරයේද එදා පැවති ආචාර ධර්ම තවමත් ආරක්ෂා වී පවතී. පන්ති කාමරයට දරුවන් පැමිණෙන්නේද පේලියට ඉතාමත් හික්මීමෙනි. පන්තියට ඇතුළු වීමට පෙර පාවහන් කලවා පිළිවෙලට තැබීම සතුටට කරුණකි. නර්තන ගුරුතුමාට ආයුබෝවන් කියා ආචාර කිරීමෙන් පසු පන්ති කාමරයට ඇතුළු වෙයි.
පන්තිකාමරේ බුදුපහන දැල්වීම සහ සරස්වති ගණපති ආදී දෙවිවරුන්ටද නමස්කාර කරයි. කාමරේ හෝ නර්තන කරන ස්ථානයේ බිම වාඩි වේ. මේවා අතීතයේ ගුරුගෙදරින් ලබාගත් කදිම ආදර්ශයන් වේ. අතීතයේ මෙන්ම ශිල්ප හැදෑරීමට පෙර නමස්කාර කර ගුරු වන්දනා ගාථාව කියයි. ශිල්ප හැදෑරීමෙන් පසු සිසුන් ගුරුතුමාගෙන් වෙන්වන්නේද නැවත නමස්කාරය කිරීමෙන් පසුයි. මේවා අපිට අතීත ගුරුගෙදරින් ලැබුණු දායාද බව ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව සිහිපත් කළ යුතුය. ඕවාද සිප්ප දානේන සික්ඛාපේති මමංගරෝ සගාර වේන චිත්තේන අහං වන්දාමි තං ගරු මගේ ආදරණීය දුවේ පුතේ ඔයාලගේ ආදරණීය ගුරුතුමාගේ ගුණ අද ඔයාලට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලා වැඩි හිටියෝන දවසට මගේ ආදරණීය දුවල පුතාලට ඒ ගුණ අනිවාර්යයෙන්ම දැනෙනවා. රකින්ත උරුවේ අල්ලා මතු බුදු බව ලැබෙන්නට කුරු තුමන්ට පිංගි අල්ලා මං හින්දා කැපවීම කළා හරියට කෑවේ නෑ හරියට නිින්දක් නෑ රැවිලි ගෙරවිලි සෙනෙහස කරුණාව මේ ඔක්කොම කළේ මගේ ජීවිතය ගොඩනගන්නයි ඔබේ හදවත රිදුනද මං හින්දා අනේ මගේ ලෝකය ඔබ කියලා කෑ ගහලා කියන්නේ කොහොමද මම මං දන්න එක දෙයක් තියෙනවා ඒ ඔබ මතු බුදු වෙනවා කියලා ඔව් මගේ ආදරණීය ගුරුතුමනි ඔබ මතු පුදු වෙනවමයි ආවත් මගේ හිතට වැදි මගේ ගුරුතුම දුන් දනුවම ආතත් මට මාති එපින් බලෙන් මාගේ ගුරු හට නිවන් මග ලැබී සිහි කරමින්